අපේ සහෝදර හිතයිෂි මිත්‍රාදර රංජන් රාමනායක මැතිතුමා දීර්ඝ කාලයක් සිරකතව තබාගෙන අද ඔහුට නිදහස ලැබුණු අවස්ථාව විශේෂයෙන්ම ඔහුට මේ නිදහස ලබා දීම ගැන ජනාධිපතිතුමාටත් අධිකරණ ඇමතිතුමාටත් ඒ වෙනුවෙන් කැපවුණු සීලමු දෙනාටත් අපේ ස්තුතිය සහ ප්‍රණාමය පුද කර සිටිනවා. විශේෂයෙන්ම රංජන් රාමනායක මැතිතුමා අවසානයට පැවැත්වුණු මහමැතිවරණයෙන් සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරයෙක් හැටියට ගම්පහ දිස්ත්‍රික්කයේ මන්ත්‍රීවරයෙක් හැටියට කටයුතු කරන අවස්ථාවේදී තමයි එතුමාව සිරගත කරේ. අපි පක්ෂයක් හැටියට සංධානයක් හැටියට අතිශයින්ම සතුටු වෙනවා එතුමාට මේ නිදහස ලැබීම ගැන. අපි හැමෝම දන්නවා එතුමා වංචාවට දූෂණයට හොරකමට විරුද්ධව සටන් වැදුණු ජනතා නායකයෙක්. තමන්ගේ වේතනය තමන්ට ලැබෙන හැම දෙයක්ම පොදු ජන සේවාව වෙනුවෙන් කැප කරපු පිරිසිදු දේශපාලඥයෙක්. ඒ නිසා විශේෂයෙන්ම අපි එතුමාට ආරාධනා කරනවා ඉදිරියටත් තවදුරටත් මේ රටේ දූෂණය වංචාව වැළැක්වීමේ ක්‍රියාවලියේ සූර්යා හැටියට ප්‍රධානියා හැටියට කටයුතු කරන්නයි කියලා. අපිට දැනගන්න ලැබී තිබෙන ආකාරයට රංජන් රාමනායක මැතිතුමාට මේ ලැබී තිබෙන නිදහස කනගාටුයි අර්ධ නිදහසක්. ඒක ලැබිලා තිබෙන්නේ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ 34(1) ඈ වගන්තිය යටතේ. එතුමාට 34(2) වගන්තිය යටතේ මේ අවස්ථාව ලැබුණා නම් එතුමාට ප්‍රජාතන්ත්‍රවාදී අයිතියක් හිමි වෙනවා. ඒ නිසා මේ මොහොතේ එතුමාට ලැබී තිබෙන අර්ධ නිදහස ගැන අපි අවංකවම කනගාටු වෙනවා. නමුත් අපි යෝජනා කරනවා ගරු ජනාධිපතිතුමාටත් මේ රජයටත් රංජන් රාමනායක මැතිතුමාට සියලුම දේශපාලන අයිතිවාසිකම් සහිතව ඒ පූර්ණ සිවිල් අයිතිවාසිකම් සහිතව දේශපාලන අයිතිවාසිකම් සහිතව ඒ නිදහස ලබා දිය යුතුයි. එතුමාට මේ අර්ධ නිදහසක් ලබා දීමෙන් අපටත් රටේ ජනතාවටත් කිසිසේත්ම සෑහීමකට පත්වන්නට බෑ. ඒ කියන්නේ ඔහුට දේශපාලන අයිතිය නැතුව තමයි මේ නිදහස ලැබිලා තිබෙන්නේ. නමුත් ඒක ගැන අපි දැඩි ලෙස විවේචනය කරන්නට යන්නේ නැහැ මේ අවස්ථාවේ. මොකද අපි අවස්ථාවක් ලබා දෙනවා රජයට ඒ කාරණාව නිවැරදි කරගන්න. මොකද අඩුම තරමින් සිරගත වී සිටපු රංජන් රාමනායක මැතිතුමාට අද අඩුම ගානේ මේ රටේ ජනතාවත් එක්ක නිදහසේ සැරිසැරීමේ එයාගේ දුක සොයා බලා ගැනීමේ ඒ නිදහස හිමි වෙලා තිබෙනවා. ඒකත් ලොකු දෙයක්. නමුත් මේ නිදහසෙන් අපි කිසිසේත්ම සෑහීමකට පත්වන්නේ නැහැ. ඔහුට පූර්ණ අයිතියත් සමග දේශපාලන අයිතියත් සමග ඒ තරඟ කිරීමේ අයිතිය මහ ජනතාවට මහජන නියෝජිතෙක් හැටියට කටයුතු කිරීමේ අයිතියත් සහිතව ඒ පූර්ණ නිදහස ලබා දිය යුතුයි කියන එක තමයි අපේ ස්ථාවරය. ඒක ගැන දැඩි ලෙස මම කියන්නට යන්නේ නැහැ. මොකද අපි ඉඩ තියනවා, අපි පොඩි කවුලුවක් විවෘත කරලා තියනවා ජනාධිපතිවරයාටත් රජයටත් ඒ අඩුපාඩුව ඉතාමත් මික්මණින් නිවැරදි කරගන්න. නිසා විශේෂයෙන්ම මේ අවස්ථාවේ මම මේ ඩි දීර්ඝ කතා කරන්නට යන්නේ නැහැ. අද අපිට අතිශයින්ම සතුටුදායක දවසක්. අපි හැමදාම සිරගෙදර දුටු රංජන රාමනායක මැතිතුමා අද සිරගෙදරකින් බැහැරව තමන්ට ඒ ශාරීරික තිබුණු බන්ධනෙන් නිදහස් වෙලා
අද බොහොම නිදහස්ව කටයුතු කිරීමේ අවස්ථාව එතුමාට හිමි වී තිබීම අපිට ලොකු සතුටක් ආඩම්බරයක්. ඒ වගේම මම හිතන්නේ එතුමාට දැන් නිදහසේ සමාජ සේවය වගේම ජනතා සේවය වගේම උසස් අධ්‍යාපන කටයුතුත් ක්‍රියාත්මක කිරීමේ නිදහස සහ අවස්ථාව එතුමාට හිමි වෙනවා. එතුමා ඉගෙන ගන්න හොඳ දක්ෂෙක්. මම විශ්වාස කරනවා ඉක්මනින්ම එතුමා එක උපාධියක් නෙමෙයි මල්ටිපල් ඩිග්‍රීස් ඒ වගේම මාස්ටර්ස් PhD එකකුත් කරලා මම හිතන්නේ රටේම ජනතාවට ලොකු ආදර්ශයක් ලබා දෙයි. අධ්‍යාපනයට අවස්ථාවක් වෙලාවක් වයසක් කියලා දෙයක් නැහැ. ඕනම වෙලාවක හැමදාම දිනපතාම අපි අධ්‍යාපනයෙන් රටත් ගොඩනගන්නට ඕන තමුණු දියුණු වෙන්නට ඕන. ඒ නිසා එතුමාට මම අවස්ථාව ලබා දෙනවා මේ අවස්ථාවේ තමුණ්නාන්සලා අමතලා කතා කරන්න. මාධ්‍යනුත් මම විශේෂ ඉල්ලීමක් කරනවා. මේ මොහොතේ විතරක් නෙමෙයි කරුණා කරලා එතුමගෙන් අනවශ්‍ය ප්‍රශ්න අහන්න යන්නත් එපා. අනවශ්‍ය ප්‍රශ්න අහන්න මගෙන් මම උත්තර දෙන්න. එතුමගෙන් ඒව අහන්න යන්න එපා. මොකද ඔබතුමාලා දන්නවා එතුමා බොහොම අසීරු ගමනක් ගිය පුද්ගලෙක්. ඒ නිසා තවදුරටත් එතුමාට නිකන් මේ එතුමාව කොම්ප්‍රොමයිස් කරන ප්‍රශ්න අහන්න යන්න එපා. ඒ කියන්නේ මේ අවස්ථාව විතරක් නෙමෙයි ඉදිරියට තම තමන්ගේ හෙඩ්ලයින් එක ගැන හිතන්න එපා. මෙතුමාගේ ජීවිතය ගැන පොඩ්ඩක් හිතන්න. බොයිස්